විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලි බලපරන්ත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පැවසුවා. කොළඹ හත පිහිටේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය කාංචන විජේසේකර මහතා එසේ පැවසුවා. නව විදුලි බල පනත පාර්ලිමේන්තුවට කැඳවීමෙන් පසුව පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි යම් ව්‍යවස්ථා හෝ නීති විරෝධී කරුණු ඇතුළත්ව තිබේ නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින 14ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අවස්ථාව ඕනෑම පුද්ගලයෙකුට ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට යොමු කරන නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කරන බව කී අමාත්‍යවරයා. පනත පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට දුන් කාලයේදී දේශපාලඥයන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්න මහතුරු පමණක් යෝජනා යොමු කර තිබූ බව සඳහන් කළා. නව පනතින් විදුලි බල ක්ෂේත්‍රයේ දේශපාලනීකරණය වී ඇතැයි කියන පාර්ශ්ව කඩාකප්පල්කාරීන් බවත් දේශපාලන බලපෑම් ඉදිරියට ගෙන යෑමට නම් දැනට පවතින 2009 විදුලි බල පනත වඩාත් යෝග්‍ය බවත් අමාත්‍යවරයා පැවසුවා.